ඔබ කැමති වෙලාවට ඔබ කැමති මතයට දවල්ටත් රැටත් වැඩියෙන්ම ඩේටා දෙන SLT 4G අපි අගයන්නේ ඔබවයි. This is Avavarana Prime Time. අයිබන් සියලු සමීක්ෂණ වාර්තා අනුව ලංකාවේ වැඩිම පිරිසක් නරඹන අද දිනන රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම කසුන් සපමල් දිසානායක ප්‍රවෘත්ති ආරම්භයට පෙර ශීර්ෂ පාඩ දැන්. මැති සභය විසිරුවාලීමට එරෙහිව උසාවියට පෙත්සම් 13ක් නීතිපතිගේ කරුණු දැක්වීම හෙට. තානාපතිවරුන්ට කීකියා ඉන්නට වඩා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණීම ගැන සතුටු වෙනවා. තරයෙන්ම විශ්වාස කරනවා මෙහි හොඳ තීන්දුවක් ලැබෙයි කියලා. පොදු ජන පෙරමුණයි ශ්‍රීලනිපෙයයි මහමැතිවරණයට පොදු සන්ධානයකින් අලුත් පොදු ලකුණකින් මහමැතිවරණයට ඉදිරිපත් විශාලම සන්ධානයේ ගොඩනැගීමට අපි කතා කරමින් ඉන්නවා. පොදු ලකුණකට සම්දෙකට ඉදිරිපත් වීම තමයි දැනට යෝජනා. එක්සත් ජාතික පක්ෂයත් පොදු සන්ධානයකින් තරඟ කිරීමේ සූදානම. මේක දේතුණු සන්ධානයක් අපි හදනවා. වාසුදේවට එල්ල වුණු විරෝධය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා කමිටුවක් පත් කෙරේ. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ජනාධිපති නියෝගයේ නීති විරෝධීයයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් ඉදිරිපත් කෙරුණා. එම පෙත්සම් 13 අතරින් 10ක කරුණු සලකා බැලීම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද අවසන් වූ අතර එහි වැඩිදුර කරුණු දැක්වීම හෙට සිදු කිරීමට නියමිතයි. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ජනාධිපති නියෝගයේ නීති විරෝධීයයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් ඉදිරිපත් කෙරුණා. ඒ අතරින් එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් කබීර් හෂීම්, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් ආර් සම්බන්ධන්, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක ඇතුළු පස් දෙනෙකු, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් රිෂාඩ් බදියුදීන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ නියෝජනය කරමින් මනෝ ගණේෂන් යන මහත්වරුන් මෙහිදී පෙත්සම් ගොනු කළා. මීට අමතරව සිවිල් සංවිධානයක් ලෙස විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයත්, සිවිල් පුරවැසියන් ලෙස නීතිඥ අරුණ ලක්සිරි, අධිනීතිඥ ලාල් විජේනායක ඇතුළු 8 දෙනෙකු විසින් තවත් මූලික අයිතිවාසිකම් පෙත්සම් 5ක් ගොනු කරනු ලැබුවා. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වන මහාචාර්ය එස් රත්නජීවන් එච්.හූල් මහතාද අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ජනාධිපති ගැසට් නිවේදනය ව්‍යවස්ථා විරෝධීයයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින්. අදාළ පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මැතිවරණ කොමිෂන් සහ එහි සමාජිකයන් නම් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ප්‍රකාරව මේ ආකාරයෙන් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති නිසා ජනාධිපතිවරයා නිකුත් කළ අදාළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත්, තීන්දුවක් ලබා දෙන තෙක් මහමැතිවරණයේ පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මහාචාර්ය චන්න ජයසුමන මහතා අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව කරුණු දැක්වීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලමින් අතරමැදි පෙත්සමක්ද ගොනු කර තිබුණා. අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින්ද ඒ අයුරින්ම අතරමැදි පෙත්සමක් ගොනු කරනු ලැබුවා. මේ අතර අද පෙරවරුවේ පෙත්සම් ගොනු කිරීමත් සමගම සියලු පක්ෂවල හිටපු මන්ත්‍රීවරුන් සහ පවතින කැබිනට් මණ්ඩලයේ ඇතැම් අමාත්‍යවරුන් ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය වෙත පැමිණ සිටියා. මෙහිදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත අදහස් පළ කිරීමට සූදානම් වූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි පිරිසක් විරෝධය දැක්වීමක් හේතුවෙන් නොසන්සුන් තත්ත්වයක් උද්ගත වුණා. ගැට පියාගන්නේ කොමං ගැට පියාගන්නේ නැත්නම් මේක කරන්න බෑනේ. ඔයාලා ජනමාධ්‍යයට විරුද්ධද? අපි ජනමාධ්‍යයට කියන්න යන්නේ උසාවියේ තීරණය මොකද්ද? ඒ තීරණය අනුව අපි ක්‍රියාත්මක වෙමු. උසාවියට යන්න තිබුණේ අගමැති වෙනස් කරපු වෙලාවේ. දැන් නෙමෙයි ජනාධිපතිතුමාට ජනතාවගේ බලයකුත් තියෙන බව මතක තියාගන්න. විධායක බලයට අමතර අනතුරු අමාත්‍යවරයා පිටව යන අවස්ථාවේ අදාළ පිරිස දැක්වුවේ මෙවන් ප්‍රතිචාරයක්. කතා කරන්න අපිට ඌ කියන්න පුළුවන් කට්ටියනවාද අධිකරණේ? ඔව් ඇත්ත. ඌ කියන්න බෑ. ඒක මන්ත්‍රීවරු
මෙතර පෙත්සම් සලකා බැලීම අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රියන්ත ජයවර්ධන ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද ආරම්භ වුණා. මෙම කරුණු විමසීම ආරම්භ වූ අවස්ථාවේදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ පෙත්සම් වලට අදාළ දැනුම් දීම් තමන් වෙත ලැබුණේ අද දිනේ බැවින් මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර දේශන ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දෙන ලෙසයි. එහෙත් පෙත්සම් වලට අදාළ කරුණු විමසීම ආරම්භ කිරීමට අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කරනු ලැබුවා. අනුව පෙත්සමක් ඉදිරිපත් කර තිබූ දෙමළ ජාතික සන්ධානයේ නායකාර සම්බන්ධ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ කනගීශ්වරන් මහතා කරුණු ඉදිරිපත් කරමින් පවසා සිටියේ ඉකුත් 9 වනදා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හැක්කේ අවස්ථා දෙකකදී පමණක් පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඉන් එක් අවස්ථාවක් වන්නේ පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු 4 ඉක්මවා ගිය පසුව එය විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන බව කියා සිටියා. ඉන් අනතුරුව පෙත්සම්කාර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා කරුණු ඉදිරිපත් කළා. මේ ආකාරයෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පටහැනිව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට කිසිදු බලයක් නොමැති බවද ජනාධිපති නීතිඥ මාරපන මහතා පෙන්වා දුන්නා. ඒ අනුව ඉදිරිපත් වූ පෙත්සම් 13 අතරින් 10 කරුණු සලකා බැලීම අද අවසන් වූ අතර පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු දැක්වීම හෙට දින සිදු කිරීමට නියමිතයි. එෙහිදී නීතිපතිවරයා විසින්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ කරුණු දක්වනු ඇති. අපි විශ්වාස කරනවා විදායකතේ ඇතිවෙච්ච අපරාධයට අධිකරණයේ සාධාරණත්වය ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරන්නේ මේ රටේ අගමැතිවරයා වියුත්තේ කවුද යන ප්‍රශ්නේ විසඳීමට වඩාත්ම සුදුසු මේ රටේ පරමාධිපත්‍ය බලයේ තියෙන ජනතාවටයි. අගමැති දෙන්නාගේ කතාවේදී වගේ තානාපතිවරුන්ට කීකියා ඉන්නට වඩා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණීම ගැන සතුට වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මගින් ජනාධිපතිවරයා කරපු ව්‍යවස්ථා විරෝධී වැඩේ ආපස්සට හරවයි කියලා. අපි විශ්වාස කරනවා විදායක ජනාධිපතිවරයා විදියට ජනාධිපතිතුමා ගත තීන්දුව නිවැරදියි කියලා නියෝගයක් දෙයි කියලා. ජනතාවගේ අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා තමයි අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඇවිල්ලා තියෙන්නේ. අපි තරයෙන්ම විශ්වාස කරනවා මෙහි හොඳ තීන්දුවක් ලැබෙයි කියලා. The big story. බහුතරයේ පෙන්වීම සඳහා මන්ත්‍රීවරුන් ඔවුන්ට මිල නියම කිරීම, කතානායකවරයාගේ ක්‍රියාකලාපය සහ නිර්මාණය වීමට ගිය ගැටුම්කාරී තත්ත්වය පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා හේතු වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඊයේ රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. 47 සිට අද දක්වා කාලයේ ගත විට විසිරුවා හැරින ලද පාර්ලිමේන්තුව තරම් දූෂිත වූ තත්ත්වයක් අපට දැනගැනීමට වාර්තා වන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් පත්කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා ඇති වූ දේශපාලන උණුසුම් සහගත තත්ත්වයේදී මන්ත්‍රීවරුන්ගේ වටිනාකම් මිල නියම කරන්නට ඒ අය විසින් කෙරුණු ලබනවා. ඒ තුළ ප්‍රධාන වශයෙන්ම ඇති වූ තත්ත්වය මූලික කාරණයක් වුණා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම. දෙවෙනි කාරණය පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට මුල් වූයේ හිටපු කතානායක ගරු කරු ජයසූරිය මහතාගේ විශේෂයෙන්ම හැසිරීම උදුමාකාර සහගත වුණා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව විශේෂයෙන්ම නොසලකමින් ඒ වගේම ජනාධිපතිවරයා සතු බලතල වලින් අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීමේදී එය පිළි නොගන්නා ස්වභාවයක් ඇති කරමින් එතුමා විසින් කරනු ලබන ප්‍රකාශයන් සහ එතුමාගේ හැසිරීම පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට මූලික වූ දෙවන කාරණාව කියලා මා මෙහිදී සඳහන් කරන්නට ඕනෑ. ඒ වගේම දෙපාර්ශවේම ඇතැන් මැතිඇමතුරුන්ගේ ප්‍රකාශ නිකුත් වුණා මාධ්‍ය තුළ. 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී විශාල ගැටුමක් ඇතිවන බවත් ඇතැම් විට කීප දෙනෙකුගේ මරණය පවා සිදුවිය හැකි බවත් ඇතැම් මන්ත්‍රීවරු ප්‍රකාශ කළා. ඒ නිසා මන්ත්‍රීවරු අතරේ ඇති වූ දූෂිත තත්ත්වය, කතානායකතුමාගේ ක්‍රියාකලාපය, ගැටුම් සහගත තත්ත්වයන් නිර්මාණය වීම, මේ සියල්ල සැලකිල්ලට ගනිමින් ඇති වූ දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා සුදුසුම ප්‍රජාතන්ත්‍රවාදී යුක්ති සහගත වූ සාධාරණ වූ තීන්දුව යුත්තේ එය පොදු ජනතාවට බාර දීම යන ඒ උතුම් ප්‍රජාතන්ත්‍රවාදී පරමාර්ථය ඉටු කරමින් තමයි මම පාර්ලිමේන්තුව විසිරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීමට විශේෂයෙන්ම තීරණය කළේ. ඒ නිසා ආණ්ඩු වෙනස් වීමක් ඇති වූ මේ අවස්ථාවේ හිටපු මැතිඇමතිවරුන් භාරයේ තිබූ සියලුම රජයේ වාහන සම්පත්
වහාම අදාළ අමාත්‍යංශයේ ලේකම්වරයාට බාර දෙන ලෙස ඒ මැති ඇමතිවරුන්ගෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එසේ බාරදීම ප්‍රමාද වුවොත් මට සිදුවෙනවා පොලිසිය යොදවා නීතිය ක්‍රියාත්මක කරමින් එම වාහන ආපසු ලබා ගැනීමට පමණක් නොව එවැනි කටයුතු කරන කවුරුන් හෝ වේවා කුමන පක්ෂයක හෝ වේවා ඒ අයට විරුද්ධව ඉතාමත් තදින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් සිදුවෙනවා. මේ අතර ජනාධිපතිවරයා අද පෙරවරුවේ මහවැලි අධිකාරියේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මුරගහකන්ද කළුගඟ ව්‍යාපෘති යටතේ ආරම්භ කර ඇති මිරිදිය මත්ස්‍ය කර්මාන්තය, විදුලි බල, සංචාරක කර්මාන්ත වැනි අතුරු කර්මාන්ත පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. ඉන් අනතුරුව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි සේවකීන් සමග සුහද කතාබහක නිරත වුණා. පසු ජනාධිපති කාර්යාලයේ පිළිගැනීමේ කවුළුව වෙත පැමිණි ජනාධිපතිවරයා එහි කටයුතු නිරීක්ෂණය කළ අතර ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන අමුත් දණ්ඩදී සිටින ස්ථානයේ පහසුකම් පිළිබඳවද නිරීක්ෂණය කරනු ලැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එක්ව සංධානයකින් තරඟ වැදීමට තවත් පක්ෂ රැසක් මේ වන විට සූදානමින් පසුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර ඊට පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජෙල් පීරිස් මහතාද එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂය මේ මැතිවරණයට යන්නේ දැනටම පරාජය පිළි අරගෙන. මැතිවරණයක් දිනා ගන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබෙන කිසිම දේශපාලන පක්ෂයක් මේ මැතිවරණය නැවැත්වීම සඳහා උසාවි යනවද? අපි තරයේ විශ්වාස කරනවා මේ මැතිවරණය පැවැත්වෙනවා. අපි කියනවා හිටපු අගමැතිතුමාට අධිකරණයට යනවට වැඩි ඉක්මනට කරුණා කළ ගමට ගිහිල්ලා ගමේ මිනිස්සු ගාවට යන්න. නානාපති කාර්යාලවල ඡන්ද තියෙනවද? අධිකරණයට ගියයි කියලා තමන්ට ඡන්ද හම්බ වෙනවද? නැහැ. 2019 ජනවාරි මාසේ පස්වෙනිදාට ප්‍රතිපලය මම තමුන්නාසලට කියනවා. එදා අපි පරාජය වෙච්ච අයගෙන් 95ක් මන්ත්‍රීවරු හදන්න පුළුවන් වුණා නම් මහා මැතිවරණයෙන් 3-2කට ආසන්න මන්ත්‍රී සංඛ්‍යාවක් ලබා ගැනීමේ වගකීම ඉටු කරන්න පුළුවන්. අරු ජයසූරිය කථානායකතුමාගෙත් රැකියාව 2019 ජනවාරි 5 වෙනිදාට අවසන් වෙනවා. දැන් එතුමා බලනවා එහෙනම් කථානායක පුටුවෙන් බහිනකොට මම බහින්න ඕන සිරිකොතේ පුටුවට. අරලියගහ මන්දිරයේ පුටුවෙන් හෙටානිද්ද වෙනකොට එනවා වික්‍රමසිංහ මහත්තයා තමන්ගේ පරණ පුටුව හොයාගෙන. හැබැයි පරණ පුටුවේ බාගට වාඩි වෙලා ඉන්න තදිත් ප්‍රේමදාස මහත්තයා. දැන් සංගීත පුටු තරඟේ වගේ තමයි සිරිකොතේ තියෙන මහ පුටුවට. අපි කියනවා කරුණා කළා එක්සත් ජාතික පක්ෂයට අභියෝගය බාර ගන්න. සමාජලගේ පක්ෂ සමාජිකත්වයේ ගත්ත බොහෝ මන්ත්‍රීවරු පිටසක් අපි දැක්කා. දැන් මේ වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොනවා වෙයි? පක්ෂ දෙකම ඉදිරියට යනවා. මේ එකතු වෙලා තමයි අපි මේ මැතිවරණයට තරඟ කරන්නේ. තවත් පක්ෂ රාශිය අපි සමග සන්ධානගත වෙලා ඒක රාශි වෙනවා. ඒ වෙලාවේ සන්ධානයේත් මන්ත්‍රීවරු එක්ක අපි සාකච්ඡා කරනවා. දැන්නම් මේකේ මං හිතන්නේ පොළවට හයි කරලා තියෙනවා ගෙනියන්න පුළුවන් ඔක්කොම දැන් මෙහෙ වෙනකොට අරගෙන ගිහිල්ලා තියෙනවා. අර ශ්‍රවණාගාරය ඇතුළත බූරුව ගන්න මන්ත්‍රීවරයෙක් රෑ බීලා සින්දු කියනවා. ඉතින් මේ නිසා අපි අනිවාර්යයෙන්ම රාජ්‍ය දේපල අවභාවිතා කිරීම කියන එක යටතේ නඩු පැවරීමට අපි කටයුතු සූදානම්. ඊයේ දවසේ බණ්ඩාරගම එක්සත් ජාතික පක්ෂ විරෝධතාවයේදී පහර දී මෝටර් රියකට අලාභණි කළා. කවුද මේවට නායකත්වය දෙන්නේ? අජිත් පී පෙරේරා. මේ පටන් ගම්ම විතරයි. විදුලි බලය කපා හරින්නයි කියලා. අරය මන්දිරේට වතුර කපා හරින්නයි කියලා. ඒක ඔක්කොම කරන්න බලය තිබෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා කටයුතු කළේ ඇවිලෙන ගින්නට පිදුරු දැමීම නෙමෙයි. සජිත් ඕනෑ කියලා ප්‍රධාන අමාත්‍යවරු දෙදෙනෙක් ජනතාව මෙහෙවන. ඒක මම ඇවිල්ලා අද උදේ උසාවියට යනවා රණිත් ආරක්ෂා කරන්න කියලා. මොකද්ද මේ දෙබිඩි පිළිවෙතේ ගහන ගේම් එක? ඔය දෙකටම අමතරව මේක ඇතුළට දෙන්නෙක් ඉන්නවා ගිහිල්ලා ඒ දෙන්නා බලනවා මේ ඔක්කොටම ගහලා කොහොමද මේකේ නායකත්වය ගන්න කියලා. ඒ දෙන්නා ඔබ දන්නවා. කවුද දෙන්නා? රාජිත චම්පික. බලන්න ඉස්සරහට වෙනදී. මහින්ද රාජපක්ෂ මැතිතුමා ගියවර ඉල්ලුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින්. මෙවරත් මේ පැත්තටම යන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරඟ කරනවා. අවසාන මොහොතේ තජිත් මහතා අපට නායකයන්ගේ අහේනියක් නැහැ. අනිත් එක තමයි අපිට අන්සතු වස්තු ඕනේ නැහැ. දැන් එක්සත් ජාතික පක්ෂයට උනේ අන්සතු වස්තුවක් කරන්නේ. අවසානයේ දුකක් වේදනාව. ඊරාත්‍රිපුර ඔව් දිගටම සාකච්ඡා. මේක පෙරළුවෙත් සාකච්ඡා කරලා නේ. ප්‍රයත්නනේ වහන්න එපා කියන්නේ. බොහොම ස්තුතියි අපට. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහමැතිවරණයේදී තරඟ කළ යුතු ආකාරය ගැන තවත් පාර්ශ්ව කිහිපයක් මෙලෙස අදහස් පළ කළා.
ප්‍රායෝගිකව අපි දකින්නේ ජනතාවගේ ඔළුවට කාවැදිලා තියෙන ලකුණ, ආදරෙන් වැළඳගත් ලකුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ගෙනියන ලකුණ, පොහොට්ටුව තමයි ඡන්ද ලකුණ විය යුත්තේ. එක එක්කෙනාගේ කැමැත්ත අකමැත්ත නොවේ, බහුතරයක්ගේ කැමැත්ත වල්ලා රටට අවශ්‍ය වැඩපිළිවෙලත් එක්ක දේශපාලන වැඩපිළිවෙලක් හදනවා විනා පුද්ගල න්‍යායපත්‍ර වලට මේ රට දුවන්න බෑ. මොහන් ලකුණක් තියෙනවා එතුමා ඡන්දයට ඔබතුමාලගේ. මේ පිළිබඳව තවම අවසාන තීන්දුවක් ගත්තේ නැහැ. අපි අද දිනේ සාකච්ඡා පවත්වනවා. බොහෝ දුරට පොදු ලකුණකට ඡන්දයකට ඉදිරිපත් වීම තමයි දැන්ට යෝජනාව. ඒ කියන්නේ බුලත් කොලේ අත පුටුව මොන වගේ ඒ වගේ නැතුව වෙන මොකක් හරි ඒ පිළිබඳව අවසාන තීන්දුව ගන්න ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් සමග අපි කරන සාකච්ඡාවකින් අනතුරුව තමයි අවසාන තීන්දුව. එතුමා දැන් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ප්‍රබල ඔබතුමාලගේ නිදහස් පක්ෂයේ පොහොට්ටුවේ සමාජීත්වය ගත්ත අපි දැක්ක ඊයේ. එතකොට මොකද වෙන්නේ දැන් නිදහස් පක්ෂයට? මේකේ ප්‍රශ්නයක් නැහැ. මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ ඔක්කොම එකතු වෙලා ඉන්න පොදු සම්දානෙට එතුමා මේ අවශ්‍ය නායකත්වය දෙයි. ඒකද ඔබතුමාලත් පොහොට්ටුවට යන්න වේද ඔබතුමාලට මෙහෙම උනොත්? නෑ, එහෙම අපිට මෙහෙම ආරාධනයක් කළත් නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි මේ පක්ෂ ඔක්කොම එකතු වෙලා තමයි ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ. මැතිවරණ මෙහෙවන නායකයා කවුද වෙන්නේ? මැතිවරණ මෙහෙවන්න අග්‍රාමාත්‍යතුමා තමයි ප්‍රධාන වශයෙන්ම මැතිවරණේ ප්‍රධාන සාධකය වෙන්නේ එතුමානේ පත් වෙන්නේ. නමුත් ජනාධිපතිතුමා සම්පූර්ණ ඒකට දායකත්වය ලබා දෙන්නේ. මේ දෙන්නම එකතු වෙලා තමයි මැතිවරණය මෙහෙවන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඔබතුමාලා තරක් කරන්නේ? නෑ නෑ නෑ. ඊයේ රාත්‍රියේ අපි පක්ෂ නායකින් රැස් වුණා විජයාරම් ගරු අග්‍රාමාත්‍යතුමාගේ නිල නිවසේදී. අපි එතනදී සාකච්ඡා කළා සියලුම පක්ෂ නායකයන් පොදු සංධානයක් නිර්මාණය කරන්න, ඒ වගේම අලුත් පොදු ලකුණකින් සියලු දෙනාම එකට එකතු වෙලා මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපි පක්ෂයක් හැටියට පොදුජන පෙරමුණත් එක්ක එකතු වෙච්ච සන්ධානයක් හදනවා. ඒ හදන සන්ධානයෙන් තමයි අපි ඡන්දෙට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු. ඉතින් ඒකේ අවසාන කටයුතු මේ පැය 24 ඇතුළත තීරණාත්මකයි. ඊට පස්සේ අපි ජනතාවට ඇවිල්ලා ප්‍රකාශනපත් කරන කොහොමද අපි මැතිවරණ ව්‍යාපාරයට ඉදිරිපත් වෙන්නේ. සතුරාට එරෙහිව පුළුල් විශාලම ජාතිකමය සන්ධානයේ ගොඩනැගීමට අපි කතා කරමින් ඉන්නවා. කොටසක් පොහොට්ටුවේ සමාජික වුණා. එතකොට පොට්ටුවෙන් ඉල්ලනවාද, බුලත් කොලෙන් ඉල්ලනවාද, නැත්නම් අතෙන් ඉල්ලනවා? ඒගොල්ලෝ හදනවා ඇති සමහර විට කොටසක් එක එක දිස්ත්‍රික්කයක බුලත් කොලෙන් ඉල්ලනවා, එක දිස්ත්‍රික්කයක පොහොට්ටුවෙන් ඉල්ලනවා. අර තනි ආණ්ඩුවක් පිහිටෙව්වත් කැබිනට් මණ්ඩලයට 30යි එන්නේ. ඒගොල්ලෝ ප්‍රධාන පක්ෂ දෙකක් පාර්ලිමේන්තුවේ එකතු වෙලා වුණත් කැබිනට් මණ්ඩලේ 45ක් වෙනවා. මං හිතනවා පොහොට්ටුව වෙනම, බුලත් කොලේ හෝ අත වෙනම ඉල්ලලා ඒ දෙකෝ එකතු වෙලා ආණ්ඩුවක් පිහිටවන්නද මේ යන්නේ කියන එක. මේ අතර ඉදිරි මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයද තවත් පක්ෂ කිහිපයක් සමග එක්ව පුළුල් සංධානයකින් තරඟ කරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද ප්‍රකාශ කළා. එම සංධානය අද රාත්‍රියේ නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු පවසන්නේ. සිවිල් සංවිධාන එක්ව අද කොළඹදී පැවැත්වූ සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව සඳහන් කළ අතර තවත් නියෝජිතයින් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. අපි බලමු තීන්දුව. තීන්දුවේ දෙපැත්තක් වෙන්න පුළුවන්. එක මේක වැරදි, එක මේක හරි. මොන තීන්දුවාවත් මේ ගත්ත වැරදි තීන්දු, මේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, මේගත් කරපු කැත වැඩ මහා පොළොවේ පරාජය කිරීමේ වගකීමක් අපිට තියෙනවා. ඊළඟ මැතිවරණ අපි කරන්න ඕනේ කොළපාටින්ද, නිල් පාටින්ද, රතු පාටින්ද නෙමෙයි. ඊළඟ මැතිවරණ අපි කරන්න ඕනේ මේ රටේ නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයත් ඉහළට ඔසවා තබන්න පුළුවන් ශක්තිමත් ජනතා සන්ධානයක් පක්ෂවලට ඉහලින් ගොඩනැගීමෙන් කියන එක අපි කියන්න ඕනේ. ඊළඟ අගමැති අපේක්ෂකයා, ජනාධිපති අපේක්ෂකයා ඒවා නම් කරගෙන නෙවෙයි මේවා කරන්න ඕනේ. අපි සියලු දෙනාම නායකයෝ වෙන, අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහසට නායකත්වය දෙන්න පුළුවන් සියලු දෙනාම නායකයෝ වෙන අලුත් සංධානකින් විතරයි ඒක ජය ගන්න පුළුවන් වෙන්නේ මිත්‍රවරුනි. දැන් අපි හදනවා මේකට මේ ගතානුගතක දේශපාලඥය දේශපාලනේ මිදිලා නායකයෝ පස්සේ ගිහිල්ලා කවුද හරි කිය කිය හොයෝ ඉන්න නෙවෙයි, මොකද්ද හරි කියලා හොයාගෙන අන්න ඒකට අපි සන්ධානයක් හදනවා. සහෝදර මතක තියාගන්න, දැන් රෑ 4:00 යන්නෙත් ඒක හදන්න. අද රෑට ඉවර කරනවා. ඒකට මේ ඔක්කොම ඉන්නවා. ඒකේ අමුතු නායකයෝ නැහැ. මේ ඔක්කොම නායකයෝ විදියට වැඩ කළා. නායකත්ව මණ්ඩලයකින් අපි ආණ්ඩුව ගෙනියන්නේ, මතක තියාගන්න. ඒකේ පාටවල් දෙකක් තුනක් නෙවෙයි, මේක දේතුණු සන්ධානයක් අපි හදනවා. මෙතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ සවස කොළඹදී විරෝධතාවක් පැවැත්වුණා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහිව ඊයේ රාත්‍රියේ එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පාක්ෂිකින් පිරිසක් ඉදිපන්තන් දල්වා විරෝධතාවක් පැවැත්වුවා. ඒ කොළඹ ගංගාරම විහාරස්ථානය අසලදී. අධිකරණය මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවතවාරයක් ස්ථාපිත කිරීමටත්, මේ රටේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක කිරීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට තීරණ ගනී කියලා අපේ පූර්ණ විශ්වාසයක් මේ රටේ අධිකරණය තුළ මේ රටේ මහජනතාව තබලා තියෙනවා. ස්වාධීන අධිකරණය මගින් අපේ ව්‍යවස්ථා විරෝධී, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩපිළිවෙලට තිතක් තියලා ඒ අඳුරෙන් අපිට
එලියට ගෙනල්ලා ඊට පස්සේ නීත්‍යානුකූලකට ඡන්දකට යන්න. අපි ඕන වෙලාවක ලෑස්ති නීත්‍යානුකූල ඡන්දකට යන්න. මේ අතර අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීම සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සහ අගමැති අපේක්ෂකත්වයට පත් කළ යුතු බවට අදහස් පළ කෙරුණා. අනිවාර්යයෙන්ම අග්‍රාමාත්‍ය ධුරයට සජිත් ප්‍රේමදාස මහතා නම් කළ යුතුයි. ඒ විතරක් නෙමෙයි පක්ෂ නායකත්වයත් වෙනස් විය යුතුයි කියන මතය මම ඉන්නා පුද්ගලිකව මේ එක්සත් ජාතික පක්ෂයට විජාතික පක්ෂයක් කියලා හංවඩු ගහලා තියෙන එක අයින් කරලා දේශීයතයට ගරු කරන පක්ෂයක් විදිහට මේ එක්සත් ජාතික පක්ෂය ඉදිරියට යන්න අපි නව නායකත්වයත් වලින් අනිවාර්යයෙන්ම යැවිය යුතුයි. අපිට ජයග්‍රහණය කරන්න බැරි බව මම අනිවාර්යයෙන්ම කියනවා. එකතු වෙලා මේ මැච් එක ගහන්න ඕනේ. ඊද වෙලා වෙන් වෙලා කරන්න පුළුවන් මැතිවරණයක්වත් දේශපාලනයක්වත් නෙමෙයි. ඒ අතර මුල් තැනක් ලැබෙයිද සජිත් ප්‍රේමදාස මහතා? ලැබෙනවා අනිවාර්යයෙන්ම. එතුමාට මේ අවස්ථාව පක්ෂය විසින් ලබා දෙවි කියන විශ්වාසය අපිට තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තුව විසිර වූ ආකාරයේ නීති විරෝධී බව පවසමින් යුක්ති උදෙසා වෘත්තිකයෝ නමින් සංවිධානයක් එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පානදුර පැවැත්වූ රැස්වීමකදී උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. ඒ පවතින පක්ෂ නායකත්වයට පැමිණ සිටි පිරිස දැක්වූ විරෝධතාව හේතුවෙන් මහත්තයෝ එකම තැනක රත් කරගෙන හිටපු කාලය ඇති. ඒක නිසා අපි අලුත් මුහුණක් ගන්න ඕන මේ මහින්ද රාජපක්ෂට මුහුණ දෙන්න. ඒක නිසා සජිත් ප්‍රේමදාස මහත්තයා නැති නායකත්වයකින් ආවොත් ඔබතුමාට ලියා ගන්න පරාද. මේ වෙලාවේ අපේ න්‍යාය පත්‍රයේ අංක 1 ඔබතුමාලා කරන යෝජනාව නිවේ. මේ යෝජනාව මේ පක්ෂ අභ්‍යන්තරයේ ඔබතුමාලා ගිල්ල කරගන්න. අපි ඊයම්පියාද මෙතන ඉන්නේ. අලුතෙන් ප්‍රශ්නයක් හදන්න එපා. ප්‍රශ්නේ විසඳලා තියෙන්නේ. ඒක වචනකින්වත් බේර කරන්න එපා මේක. අපේ මතය දිහිලා නායකතුමාට කියන්නේ. රජවරු 39 පෙරදුනේ නායකතුමා ගොය මතේ ඉන්න. ඔයාලා ඒ මතේ ගෙන්න එපා මෙතන. මෙයාලගේ මේ බණ ඇහුවාම මෙයාලගේ බණ අහලා මෙතන විධිකාර පරාද වුණා. වන්දනාරිය අපිට කපලා ගමන යනවා මහත්තයෝ. වන්න බුලුවන් අස්සේ වලෙන්. ඔයාලා ගිහිල්ලා කියන්න. මට කියන්න එපා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කළා. පාර්ලිමේන්තුව රැස්වුණොත් මිනිස් ඝාතනය සිදුවිය හැකි බවකුත් ජනාධිපතිවරයා සඳහන් කළා. ගිය සතියේ පක්ෂ නායකයින් සමග කතානායකවරයා සාකච්ඡා කළා. එතනදී මෙවැනි ඝාතන පිළිබඳ කිසි අදහසක් ඉදිරිපත් වුණේ නැහැ. ජනාධිපතිවරයා ළඟ මන්ත්‍රී ඝාතන සිදුවිය හැකි බවට තොරතුරු තිබුණා නම් කළ යුතුව තිබුණේ කතානායකවරයාට ඒ බව දැනුම් දීමයි. එවිට පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර සුදුසු පියවර ගැනීම කතානායකවරයාගේ වගකීමක්. නමුත් ජනාධිපතිවරයා එසේ නොකර අතනොමතික තීරණයක් ගත්තා. රටේ ව්‍යවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදය හා සදාචාරය පසෙකට දමාගත් මේ තීරණය නිසා රට අවුලින් අවුලට පත් වුණා. අපේ රටේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන් විනාශ වුණා. ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගරු කරන ජනතාව කැළඹුණා. ජාත්‍යන්තර විශ්වාසය පළුදු වුණා. නමුත් මේ තත්ත්වයෙන් රට බේරා ගැනීම සඳහා අපි පුළුල් ජනතා සංවිධානයක් ගොඩනැගීම ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ අලුත් දේශපාලන සංධානයක් ඇතිකර ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. අපි අලුත් මුහුණුවරකින් ජනතාව අතරට යනවා. මේ අවාසනාවන්ත තත්ත්වයෙන් රට බේරා ගැනීම සඳහා බිඳුණු විශ්වාසය අලි තහවුරු කරන්නට අප ක්‍රියා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ව්‍යවස්ථාවක් රට හඳුන්වා දෙනවා. ජනතාව බේද බින්න කිරීමට නොව එකමුතු කිරීමට කැප වෙනවා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මූලික නීතිය ශිෂ්ට සම්පන්න බව හා ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්නට අපි සූදානම්. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට අත්විඳිමින් සිටින්නේ ඔහු කළ කීදෑවල ප්‍රතිඵල බවත් ජනතාව දැන් වෙනත් දේශපාලන විකල්පයන් වෙත යොමු විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. බදුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී මේ මහතා මේ බව සඳහන් කළා. රනිල් වික්‍රමසිංහ මහත්තයා වපුරපු අස්සන්න තමයි මේ නෙළමින් ඉන්නේ. මේ රටේ ජනතාවට ඔලු උස්සන්න දෙන්නේ නැතුව බදු ටික ගහලා දඩ ටික ගහලා රට ගැන නොසලකා රට වෙන්දේසි කර කර ජීවත් වෙන්න පටන් ගත්තානේ. හොරු අල්ලනවා කියලා ඇවිල්ලා මොකද කරේ? ඔය රනිල් වික්‍රමසිංහ කණ්ඩායමත් හොරු හොරකම් කරන්න හොදට පටන් ගත්තානේ. රනිල් මහත්තයාගේ ප්‍රධානම ගෝලයානි මහබැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ ඉඳලා ගෙනාවේ අපි නෙවෙයිනේ රනිල් වික්‍රමසිංහනේ ගෙනාවේ. ගෙනල්ලා මොකද කරේ? මහබැංකුවේ දොරවල් ඇරලා කෝටි ප්‍රකෝටි ගන්නේ වස්තුව එළියට ඇද්දා. ඒ වස්තුව පාවිච්චි කළා තමයි යන්න හිටපු මන්ත්‍රීවරු අද රැකගත්තේ රනිල් වික්‍රමසිංහලා. එහෙනම් රනිල් කියන්නේ මේ රටේ දැවැන්ත හොරකමකට සම්මාදම් වෙච්ච අග්‍රාමාත්‍යවරේ. ඒ වගේම
රාජ්‍ය පාලකෙක් හැටියට ඉතාම දුර්වල පාලකෙක්. රටේ ජනතාවට බරපැටෙව්වා. පක්ෂ අභ්‍යන්තරේ ආරවුල් ඇති කරගත්තා. මේ වගේ හදාගත්ත අටෝගත්ත එකමුතුවක් පවත්වා ගන්න යන්න බැරුව ජනාධිපතිත් එක්ක ගැටුම් හදාගත්තා. එයා ඒ අස්සන්න අද නිලමින් ඉන්නවා. එඳ රනිල් වික්‍රමසිංහල හොරු ඇල්ලුවෙත් නැහැ. යහපාලනයක් ගෙනාවෙත් නැහැ. එඳ රනිල් වටා ගොඩ නැගුණු ඒ ජනතාවටත් අපි කියනවා දැන් විකල්පයක් දෙසට හැරෙන්න. මයින්ද ගාව ඉන්න මෛත්‍රී ගාව ඉන්න ජනතාවටත් අපි කියනවා දැන් හොඳටම ඇති. දැන් විකල්පයක් දෙසට හැරෙන්න. රට අස්ථාවර කර විදෙස් මැදිහත්වීමක් ඇති කිරීමේ එක්සත් ජාතික පක්ෂ සැලැස්මක හිටපු කතානායකවරයාද ඉත්තෙක් වී සිටි බවට අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා චෝදනා කරනවා. යාතර මහින්ද සමරසිංහ අමාත්‍යවරයාද එම තත්ත්වයේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඒගොල්ල සැලසුම් කළේ අගමැති අස්කරපු වෙලාවේ ඉඳලා රටේ අර්බුදකාරී තත්වයක් ව්‍යාකූලත්වයක් ඇති කරන්න හැම ආයතනයකම ඇති කරමින් ඒගොල්ලන්ගේ විදේශ මිතුරන්ට කියන්න දැන් කරුණාකරලා මැදිහත් වෙන්න මේ රටේ සියලු දේ අරාජිකයි. ඒක තමයි කියන්නේ සැලසුම් කර. ඒ කියන්නේ ජාත්‍යන්තරව මැදිහත් කරවලා මේ රටේ රනිල් වික්‍රමසිංහ ආපහු සිංහාසනයේ ඉඳුවන්. ඒක තමයි ඒගොල්ලන්ගේ සැලැස්ම තියුනේ. කතානායකත්වයේ කිත්තෙක්. මම මතකයි මමත් අර පක්ෂනායක රැස්වීම නියෝජනය කරන නිසා අපේ පක්ෂය වෙනුවෙන් තුමා නිල නොවන සාකච්ඡා කියලා සාකච්ඡා තුනක් කැඳෙව්වා. ඒ නිල නොවන සාකච්ඡා වලදී එතුමා ෆයිල් එකක් එතුමා ගාව තියාගෙන ෆයිල් එකට ගගහ අපිට කියනවා මේ 116ක් අස්සම් කරලා තියෙනවා ලිපියක්. ඒ මන්ත්‍රීවරුන්ගේ බලවත් ඉල්ලීම නිසා තමයි මට ඕනේ ඡන්දයක් ගන්න. හැබැයි එතුමා කවදාවත් ඒ ලිපිය අපිට පෙන්නුවේ නැහැ. එතකොට ජනාධිපතිතුමාගේ හිතේ විශාල අවිශ්වාසයක් ඇති වෙනවා. පාර්ලිමේන්තුව රැස් කරන අවස්ථාවේදී කතානායකවරයා ස්ථාවර නියෝගානුව කටයුතු කරයිද නැද්ද කියන එක. 14 වෙනිදා බොහොම සංවිධානාත්මක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නයි ඔක්කොම සැලසුම් කරලා තිබ්බේ. තානාපති අංශ කැඳවලා ජාත්‍යන්තර මාධ්‍යවේදීන් විශේෂයෙන් ලංකාවට පැමිණෙන්න සියලුම කටයුතු සූදානම් කරලා තිබේ. නීත්‍යානුකූල නොවන ආකාරයෙන් කටයුතු කරන්න සැලසුමක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් එතුමාගේ අවධානයට යොමු වුණාට පස්සේ එතුමාට තිබුණු විකල්පය තමයි පාර්ලිමේන්තුව විසිරුව හරින්න. උද්ගතව ඇති වාතාවරණය තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් එක්ව කටයුතු කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණටද ඇරයුම් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. එහි පුබුදු ජයගොඩ මහතා අද කොළඹදී මාධ්‍යමයක් පවත්වමින් මේ බව සඳහන් කළා. ජනතාවගේ බලයක් හදන්න ඕනේ. අපි ඔක්කොමලා එකට එකතු වෙමු. දැන්ට සංවිධානය වෙලා නැති බලවේග ඉන්නෝ නම් ඒවත් එකට එකතු වෙමු. සංවිධානය වෙමු. ඒ සඳහා සියලු වාමාංශික සියලු ප්‍රගතිශීලීන් එකතු වෙමු. අපි දැනට ලංකාවේ සියලු වාමාංශික පක්ෂත් සමග අපි සාකච්ඡා කරමින් යනවා. අපි ඉල්ලා හිටිනවා අපි සියලු දෙනා එක පෙරමුණකට එකතු වෙමු කියලා. අපි එකතු වෙමු සියලු දෙනා මෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නය විසඳීම සඳහා වන තුන්වෙනි මාවතක් අපි හදමු. අපි එක්සත් ජාතික පක්ෂෙත් එක්ක වැඩ කරන්න ලෑස්ති නැහැ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක වැඩ කරන්න ලෑස්ති නැහැ. රනිල්ලා මෛත්‍රීලා මහින්දලත් එක්ක වැඩ කරන්න ලෑස්ති නැහැ. හැබැයි වෙන ඕන කෙනෙක් එක්ක අපි වැඩ කරන්න ලෑස්ති. සියලු දේශපාලන ප්‍රතිවිරෝධතා තියෙද්දි මේ සමාජ අර්බුදයේ ඉස්සරහා එකට වැඩ කරන්න අපි ලෑස්ති. ඒ නිසා අපි ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මොනවා හරි වමේ කියලා තමන්ව පිළිගන්න. වෙන අය පිළිගත්තේ නැත්නම් තමන් වමේ කියලා කියන සියලු දෙනාගෙන් අපි ඉල්ලනවා ගිහිල්ලා ගාල් වෙන්න එපා. ඔය ගුබ්බෑයන් වෙන පාරක් හදන්න. ඒක සඳහා පොදු මධ්‍යස්ථානයක් හදමු. ඒකට සියලු දෙනා එකතු වෙමු. පසුගිය ආණ්ඩුව සංහිඳියාව සඳහා බව කියමින් ගත් සෑම පියවරක්ම ගනු ලැබුවේ ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කරන ජාත්‍යන්තර බලවේගවල ඌමනාව අනුව සහ රණවිරු දඩයම සඳහා වන බව විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. අද පෙරවරුවේ කොළඹ පැවති එලියල් සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. පසුගිය රජයෙන් සංහිඳියාව යටතේ ගන්නා ලද සෑම පියවරක්ම අරන් තියෙන්නේ අපට බලපෑම් කරන අන්තර්ජාතික ප්‍රජාවේ යම්කිසි කොටසකුත් වෙනම ඊළාම් රාජ්‍යයක් සඳහා තවමත් උත්සාහ කරන අන්තර්ජාතික දෙමළ ප්‍රජාවේ යම්කිසි කොටසකගේ අවශ්‍යතාවයනුත් සපුරාලීම සඳහායි. අපේ ඉතිහාසයේ කරන ලද විශාලම පාවාදීම තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අපේ හිටපු විදේශ ඇමතිවරයකු අපේ ආරක්ෂක හමුදාවන්ට විරුද්ධව අපේ රජයෙන්ම සම සහයෝගීතාවය දැක්වීම. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒක රණවිරු දඩයමක්. සාපරාදී කරුණුවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාවය දැක්වීමේ පනත කියලා හිටන්. මේකට අනුව ලෝකයේ ඕනෑම රටක අධිකරණයෙන් ඉල්ලීමක් කළොත් මෙයාව අපේ රටේ නඩුහාන එවන්න කියලා හිටන් අපේ ශ්‍රී ලංකා රජය ඒකට යවන්න බැඳිලා ඉන්නවා. මීට අමතරව වන්දි ගෙවීමේ පනත උතුරේ ජනතාව නිදහස් කරගත්තේ අපි. ඔය දැන් අද වෛරය වපුරන ඒ දේශපාලකයන් එක වතුර බෝතලයක් එක බිස්කට් එකක් දුන්නේ නැහැ ඔය ජනතාව.
ජනතාවට රණවිරුවන් බොහෝ දෙනෙකුට ඔප්පු කරන්න බැරි යෝජනා දාලා වසර ගණන් හිරේ විලංගුවේ දාලා තිබුණා. පසුගිය යහපාලන සමය කාලයේ ප්‍රජාතන්ත්‍රවාදී තිබුණාද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයම දේශපාලන පරිගැනීමක්. හොඳම උදාහරණය තමයි ද්විත්ව පුරවැසිභාවයක් තියෙනවනම් රටේ ඡන්දෙ ඉල්ලන්න බෑයි කියන එක. ඉතින් මේව ඇවිල්ලා යම් යම් පුද්ගලයන් ටාගට් කරලා ඉදිරිපත් කරපුවා. භයානක තත්ත්වය තමයි 20 වෙනි සංශෝධනය ආවනම් ද්විත්ව පුරවැසිභාවයක් යම් කිසි කෙනෙක් අහෝසි කරනවා නම් ඒ අහෝසි කළා අවුරුදු දෙකක් යනකම් එයාට ඡන්දෙ ඉල්ලන්න බෑ කියලා. හරියට නිකන් අර අත්හිට වූ හිරදඬුවමක් වගේ. තවත් පුවත් කිහිපයක් දැන්. නිවාසික පහසුකම් සහ පරිගණක තාක්ෂණික පහසුකම් ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කැලණිය විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වුණා. මේ හේතුවෙන් කොළඹ ලෝටස් පාරේ තාවකාලික වසා තැබීමටද සිදුවූ අතර කොළඹ පුරහල ප්‍රදේශයේ රථවාහන තදබදයක්ද ඇතිව තිබුණා. පාරිභෝගික අයිතීන් සුරකීම ජාතික සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන සමාජිකයන් පිරිසක් රේකු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට එරෙහිව අදම දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුවා. නියෝජ්‍ය රේකු අධ්‍යක්ෂවරයා අල්ලස් ලබා ගන්නා බවට චෝදනා කරමින් ඔවුන් විරෝධතාවේ නිරත වූ අතර එම ස්ථානයට නියෝජ්‍ය රේකු අධ්‍යක්ෂවරයා පැමිණීමට සමග නුසන්සුන්කාරී තත්ත්වයක් හටගෙනුණා. පිළියතල කැස්බෑව විකල්ප මාර්ගයේ අනතුරුදායක ලෙස යතුරු පෙති දහවණය කිරීම නිසා ඊයේ බන්ධනාගාරගත කෙරුණු පිරිසට කැස්බෑව අතිරේක දිසාවිනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් රුවන්තිකා මාර්සිංහ මහත්මිය විසින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කෙරුණා. ඒ අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී එමෙන්ම අත්නඟුට විරෝධය පා කැස්බෑව වැඩබල මහේස්ත්‍රාත්වරියගේ දිවස ඉදිරිපිට ඊයේ කලහකාරී ලෙස හැසිරුණු කාන්තාවන් 9ක් ඇතුළු පුද්ගලයන් 17 දෙනෙකුද හෙට දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත් තුසිත වැලිවත්ත මහතා අද නියෝග කළා. රාගම පේරලන්ද ප්‍රදේශයේදී යතුරු පෙදියක් වේගයේ පාලනය කර ගැනීමට නොහැකිව තාප්පේක ගැටි අනතුරට පත්වන ආකාරය අසල වෙළඳ සැලක සවිකර තිබූ CCTV කැමරාවක මෙලෙස පටිගත වී තිබුණා. මේ අතර යතුරුමැති දෙකක් මුහුණට මුහුණ ගැටි අනතුරක් සිදුවෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමින් තිබුණා. කැකිරවූ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිසක් ඒ රාත්‍රී එම පරිශ්‍රයේදී වෙඩි ප්‍රහාරයකට මුහුණ දී තිබෙනවා. ප්‍රාදේශීය සභා භූමියට පැමිණි කිසියම් පිරිසක් කලාකාරී ලෙස හැසිරී වෙඩි තිබීමක් සිදුවන පලාකුස් ඇති අතර ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණේ පැවැත්වීම සඳහා නිලවරණ කමිටුවක් පත්කිරීම අද ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණා. එම පත්කළ කමිටුවට ක්‍රීඩා සංගම් බහුතරයකගේ අනුමැතිය හිමිව තිබුණා. මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කිරීම සිදු කෙරුණේ ක්‍රීඩා සංගම් යෝජනා ස්ථීරත්වයෙන්. ඒ අනුවම ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවට අභියාචනාද කරන විනිශ්චකාර චන්ද්‍රා ජයතිලක, හිටපු මහාධිකරණ විනිශ්චකාර IM අබේරත්න, හිටපු අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සිරිසේන යන මහතුරුන් නම් කර තිබුණා. ඔවුන් විසින් ඉදිරියේදී නාම යෝජනා බහර ගැනීම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වනු ලබන දින පිළිබඳ දැනුම් දීමට නියමිතයි. මේ වගේ අවස්ථාවක පරක්කු වෙලා හරි නිලවරණ කමිටුවක් පත්කිරීම අවස්ථාවක් ලැබීම ගන්න සමාජිකයෝ හුඟක් සන්තෝෂ වෙනවා. සමස්ත ආයතනයම කඩාගෙන වැටිච්ච බව පේනවා. තරගාවලි මැදදී කර්මණාකරුවන් ඉවත් කරනවා, ක්‍රීඩකයන්ට චෝදනා නගනවා, විශාල අර්බුද රාශියකට යනවා. දේශීය තරගාවලි කඩාගෙන වැටිලා අපි අවුරුදු 3කට කලින් තිබිච්ච වැටිච්ච තැන්ටම ආයෙ වට්ටලා තියෙන බවයි පේන්නේ. ඉතින් හරි අපරාධයක්. ක්‍රිකට් ක්‍රීඩා ඉතාමත් දරුණු තත්යකට බත් වෙලා තියෙනවා. අපි ක්‍රීඩාවේ මූල්‍ය පාලනය ඉතාමත් පහළ තත්යකට ගියා. ඒ වගේම අපි ක්‍රීඩාවේ තියෙන තත්ත්වයක් පහලකට ගිහිල්ලා තියෙනවා. තාමත් වැරදි පාලන ක්‍රමවේදයක් තුලින් අපේ ක්‍රීඩකයනොත් අපේ මූල්‍ය තත්ත්වයක් අපේ ක්‍රීඩාවත් තුනම පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. මේට වඩා පල්ලෙහාට යන්න තැනක් ක්‍රීඩාවේ නැහැ. දැන් අපිට තියෙන චැලෙන්ජ් එක කොහොමද අපි මේක ඉස්සරහට ගේන්නේ කියලා. සමගින් අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවට පත්වනවා. හමුවෙමු රාත්‍රියේ 9ට අද දින 24/7 නාලිකාවේ ඉංග්‍රීසි පුවත් ප්‍රකාශය සමග. සුබ රාත්‍රියක්. Seven.